කෙටි විරාමයකින් අනතුරු අපි නැවත සූදානම් ආදරණීය ජීවිතයත් එක්ක එකතු වෙන්නට අපි මේ විශේෂාංගය ආරම්භ කරන්නට ප්‍රථමයෙන්ම මම ඔබට මතක් කරන්නට සූදානම් ලස්සන කියමනක් තියෙනවා. A person's a person no matter how small. අපි මිනිසුන් විදිහට අපි වයසේ කොතරම් බාල වුණත් මිනිසුන් මිනිසුන්මයි. එතකොට අපිට මෙතන අවබෝධ කරගන්න පුංචි දෙයක් තියෙනවා. අපි පුංචි කාලේ ලබා ගන්න අත්දැකීම්, ඒ සංජානනයන්, ඒ සමාජානුයෝජනයන් තමයි අපි අනාගතයට වර්ධනය කරගන්නේ. එතකොට ඔබ හිතන්න, අර මල් වත්තක තියෙන මල් පාත්තියක එක මලක් විතරක් ඇයි ටිකක් වැඩියෙන් හැදෙන්නේ? පුංචි ප්‍රශ්නයක්. අර ඉස්සෙල්ලා කිව්ව කතාවට සම්බන්ධ කරාම අපි මිනිසුන් මිනිසුන්මයි වගේම තමයි අපි කුඩා කාලයේ ලබන අත්දැකීම් වගේ වර මල් පැලේට හොඳට වතුර ලැබෙනකොට හොඳට හිරි එළිය ලැබෙනකොට මේ මල ටිකක් හොඳට හැදෙන අනිත් මල් වලට වඩා අපි අපේ ජීවිතේ පුංචි දරුවන් කුඩා දරුවන් අර මල් පාත්තියේ ඉන්න හොඳට හැදෙන එක මල වගේ හදන්න බලමුද. ඒ කියන්නේ මේ එයාලට හොඳ අත්දැකීම්, එයාලගේ ගැටලු හොඳින් විසඳලා, එයාලගේ පුංචි පුංචි දේවල් අවබෝධ කරගත්තින් අපිට පුළුවන් එතෙන්ට යන්න. ඉතින් අපි හිතුව අද දවසේදී මෙන්න මේ පිළිබඳව කතා බහ කරන්න. පුංචි දරුවන්ගේ ගැටලු විසඳන්න අපි කොහොමද සිවුන් ක්‍රමවේද අවබෝධ කරගන්නේ, සිවුම් ක්‍රමවේද යොදාගන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි අද දවසේදී අපි කතා කරන්නට සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මේ පිළිබඳව කතා බහ කරන්නට අපි අද දවසේදී ආරාධනා කරා ඕෂන් බ්‍රිජ් ඉන්ටර්නැෂනල් ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා, ඒ වගේම මුල්ලමාවිය සංවර්ධන උපදේශිකා සශිකා බන්දුවර්ධන මහත්මියයි බොන්නපිට. අයිබෝවන් උපේක්ෂා, අර මුලින් සඳහන් කරා වගේ පුංචි දරුවන්ගේ ගැටලු විසඳන්න අපි කොහොමද සියුම් ක්‍රමවේදයන් භාවිතා කළ යුත්තේ කියන එක තමයි අද දවසේදී අපි කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නේ. මම ඔබතුමියගෙන් අහන්න කැමති ඉස්සෙල්ලම, ඇයි අපි මෙවැනි මාතෘකාවක් තෝරාගත යුත්තේ, ඇයි අපි මේ පිළිබඳව කතා කළ යුත්තේ කියන එක ගැන අහන්න කැමති. ඇත්තටම උපේක්ෂා, දැන් අද සමාජ ගත්තාම දෙමව්පියන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි දරුවන්ගේ අභියෝගාත්මක හැසිරීම කියන එක. ඉතින් ඒ කියන්නේ දෙමව්පියන් කියනවා දරුවන් හරිම කලහකාරීව හැසිරෙනවා, එහෙම නැත්නම් දරුවෝ හරිම මුරණ්ඩුයි, මගේ දරුවා මං කියන දේ අහන්නේ නැහැ, තැනකට එක්ක යන්න බෑ, මම කියන දේ ඇහුම්කන් දෙන්නේ නැහැ, එහෙම නැත්නම් ගෙදර ඉන්න අනිත් සහෝදර සහෝදරියන් සමග එකමුතුව වැඩ කරන්නේ නැහැ, ගෙදර වැඩ කරන්නේ නැහැ, මට මේගොල්ලොත් එකමුතුව වැඩ කරන්න බෑ කියන එක. මේක ඇත්තටම දැනට සමාජයේ දරුවන්ගේ අභියෝගාත්මක හැසිරීම හමුවේ දෙමව්පියන්ට තියෙන ලොකු ප්‍රශ්නයක්. මේ දෙමව්පියන් බොහෝ වෙලාවට කනස්සල්ලට පත් වෙනවා, එහෙම නැත්නම් දෙමව්පියන් සමහරවිට මානසික ආතතියට පත් වෙලා තියෙනවා දරුවන්ගේ මේ වැරදි හැසිරීම නිවැරදි කරගන්නේ කොහොමද කියලා හරියාකාර අවබෝධයක් නැතුව. ඇත්තෙන්ම අපි ගිය සතියක කතා කරා ඔබත් සමග එකතු වෙලා, මේ දරුවන්ගේ හැසිරීම කියද්දී මේ හැසිරීම වර්ග කීපයක් තියෙනවා. මේ හැසිරීම අපි යම් යම් අපි මේ සිටුවේෂන් එක වෙන අවස්ථාව අනුව අපිට ඒවා වර්ගීකරණය කරන්න පුළුවන් බව. ඒ කියන්නේ සමහරවිට වැරද්දක් ඇත්තටම වැරදි නැහැ, නමුත් ඒක සිදුවුනේ අවස්ථාව අනුව තමයි අපි කියන්නේ මේක වැරදි කියන එක. ඊට අමතරව අපි කතා කරා එහෙනම් දරුවන්ගේ මේ හැසිරීම අපි නිවැරදි කරගන්නවා නම් අපිට යොදා ගන්න පුළුවන් ක්‍රමවේද මොනවාද කියන එක. එතනදී අපි කතා කරා දරුවන්ට මේ වැරදි නිවැරදි කරගන්න ඍණාත්මක ක්‍රමවේදයන් වගේම ධනාත්මක ක්‍රමවේදයන් භාවිතා කරන්න පුළුවන් කියන එක. ඍණාත්මක ක්‍රමවේදයන් කියවම අපි දන්නවා දරුවන්ට ගැසීම, බැනීම, නියෝග කිරීම, එහෙම නැත්නම් තරවටු කිරීම, බිය වැද්දීම, ඔන්න ඔය වගේ දේවල් තමයි ඍණාත්මක ක්‍රමවේදයන් කියලා කියන්නේ. නමුත් මම මෙතනදී අවධානය යොමු කරනවා දරුවන්ගේ හැසිරීම ධනාත්මක ක්‍රමවේදයන් තුළින් අනිවාර්යයෙන්ම නිවැරදි කරගන්න පුළුවන් බව. ඉතින් අන්න ඒ ධනාත්මක ක්‍රමවේදයක් තමයි අද මම මෙතනදී මූලිකව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ මූලික ක්‍රමවේදය තමයි දරුවන්ගේ හැඟීම් පිළිගැනීම මගින් අපි කොහොමද දරුවන්ගේ මේ සියලුම ගැටලුකාරී හැසිරීම් ධනාත්මක අයුරින් ගැටලු සමනයකට අපි පත් කරගන්න කියන එක තමයි අද මම ඔබත් සමග කතා කරන්න කැමැත්තෙන් ඉන්නේ. ඔව්, ඔබතුමිය සඳහන් කරපු විදිහට දැන් අර ඍණාත්මක ක්‍රමවේදයන් භාවිතා කිරීම ගැන කතා කරා. එතකොට අපි අහලා තියෙනවා දරුවන්ගේ දරුවන් පිළිබඳව කතා බහ කරද්දී අපිට පුළුවන් දරුවන් හික්මෙන්න, එහෙමත් නැත්නම් දරුවන් මෙල්ල කරගන්න දඬුවම් ක්‍රමවේදය කියන එක පාවිච්චි කරන්න. එතකොට ඒක පසකින් තියලා දරුවන් විපරීත කරන්න ඔබ කිව්ව විදිහට නොබැන පුළුවන් ද දරුවෙක් නිර්මාණ කරන්න, නොබැන පුළුවන් ද දරුවෙක් ලස්සන්ට හදාගන්න කියන එක මට අහන්න හිතුණා. ඔව්, දෙමව්පියන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඕක. මේ ප්‍රශ්නට යද්දී මම පුංචි කවියක් කියලා මේක පටන් ගන්නම් ප්‍රශ්නට පිළිතුරු දෙන එක. වේවැල් කෝටු නාරංසිය බලා අතු
කිතුල් වැල් වලින් අපිට බැහැ දරුවන්ව නිවැරදි කරගන්න. එතකොට දරුවා මෙතනදි කියනවා, මෙවන් ඉපල් මගේ දැසට නොපෑ යුතු පමා නොවි යමි අකුරට මේන් මතු කියලා. එතකොට දරුවා කියනවා, අර වගේ දේවල් වලින් ඇත්තටම මම බිය වැද්දිලා හරි මම නිවැරදි වෙනවා. නමුත් මේ වගේ දේවල් මට නැවත යොමු කරන්න එපා, මේ වගේ දේවල් භාවිතා කරන්න එපා, මම හරියාකාරව නිසි මගට එනවා කියන එක දරුවා කියනවා. නමුත් ඇත්තටම අද සමාජයේ දෙමව්පියන්ට තියෙන අපි කෙටි බාධා කිරීමක් කරන ඔබතුමියට අපි වෙලාව බලලිමු. ඔබතුමීට නැවතත් අවස්ථාව. ඔව්, අපි ඇත්තටම දෙමව්පියන්ට කියනවානේ දරුවන්ට ගහන්න බයින්න එපා, ගහන්න බයින්නේ නැතුව දරුවන්ගේ මේ හැසිරීම් සියල්ල නිවැරදි කරගන්න කියලා. නමුත් අපි කවදාවත් දෙමව්පියන්ට කියනවාද, ඔබ අහලා තියෙනද උපේක්ෂා, හරියට කවුරුත් කියනවා හරි දරුවන්ට ගහන්න බයින්න එපා, එහෙනම් දරුවන්ව කොහොමද නිවැරදි කරගන්නේ, මේකට තියෙන මාර්ගය මොකද්ද? මෙන්න මේ පිළිබඳව කොහෙවත් කිසිම වෙලාවක දෙමව්පියන්ට අපි නිදහසේ තොරතුරු ලබා දෙන්නේ නැහැ. දැනට ලැබිලා තියෙන සාක්ෂරතාවයත් එක්ක, ඒ වගේම දෙමව්පියන්ගේ දැනුම් මට්ටමත් එක්ක අපි දන්නවා දරුවන්ට ගැසීම බැනීම ඔය වගේ දඬුවම් ක්‍රමවලින් ඔවුන්ගේ මනසට මේක බොහොම අහිතකර ලෙස බලපාන බව, ඒ වගේම ඔවුන්ගේ පෞරුෂ වර්ධනයටත් මේක අහිතකර ලෙස බලපාන බව, ඒ වගේම නීති රීති ගෙන ඇවිල්ලා තියෙනවා, ඒ වගේම දරුවන්ගේ අයිතිවාසිකම් ගැන අපි කතා කරනවා, ඒ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම තහනමක් විදිහට අපි සලකනවා. නමුත් සමාජයේ කොහෙවත් කියනවාද, හරි දරුවට ගහන්න බයින්න එපා ඔයගොල්ලෝ, මේක වැරදි. හැබැයි කොයි විදිහටද දරුවව අපි නිවැරදි කරගන්නේ? ඔන්න වැඩිම කිව්වොත් කියයි කෙනෙක්, හරි දරුවට ගොඩක් ආදරෙන් කතා කරන, දරුවට ආදරේ දෙන්න, දරුවත් සමග කාලය ගත කරන්න. මේ ආදරය සහ කාලය මගින් ඇත්තටම දරුවන්ගේ හැසිරීම් නිවැරදි කරගන්න පුළුවන්ද? අපි දෙමව්පියන්ගේ හැඟීම් වලින් කලමුකෝ, අපි දැන් කතා කරන දරුවන්ගේ හැඟීම් පිළිගැනීම ගැනනේ. දෙමව්පියන්ගේ හැඟීම් පිළි අරගෙන අපි කතා කරොත් දෙමව්පියෝ කියයි, අනේ මේ සොයා කිව්වට අපිනේ දන්නේ අපි දරුවෝ හදන විදිය, මොකද මේක මේ හරිම බැරෑරුම් ප්‍රශ්නයක්. අපිට කිව්වට අපිට ටක් ගාලා තරහ යනවා, දරුවෝ ආදරෙන් කතා කරා කියලා, දරුවා වෙනුවෙන් අපි කාලය ගත කරා කියලා මගේ දරුවා නිසි මාර්ගයට යන්නේ නැහැ මිස්, මේක වෙන්නේ නැහැ. ඇයි මේ? මොකද අර දරුවා වෙනුවෙන් ගත කරන කාලය සහ දරුවා වෙනුවෙන් දෙන ආදරය සහ ඒ දරුවා වෙනුවෙන් ලබා දෙන සියලු දේ අපි ගුණාත්මක අංගයන් එකතු කරමින් තමයි දෙන්න ඕනේ. මෙන්න මේ ගුණාත්මක අංගයක් මොනවද කියන එක තමයි අපි දෙමව්පියන්ව දැනුවත් කරන්න ඕනේ. ඉතින් මේ සුවිශේෂී ගුණාත්මක අංගයක් තමයි දරුවන්ගේ හැඟීම් පිළිගැනීම කියන්නේ. මේක ගොඩක් ප්‍රචලිත නැති දෙයක්, දෙමව්පියෝ දන්නේ නැහැ. නමුත් මේ ක්‍රමවේදය මගින් අනිවාර්යයෙන්ම දරුවන්ගේ හැසිරීම අපට නිවැරදි මගට ගන්න පුළුවන් ආදරණීය ක්‍රමයක් තමයි මං අද මේ කතා කරන්න යන්නේ. ඔව්, දැන් දෙමව්පියෝ අපේ මේ විශේෂංගේ බලගෙන ඉන්නම හිතන වැති මේ මොනවද මේ දරුවන්ගේ හැඟීම් කියලා, කියන්නේ මතම ඉමෝෂන්ස් කියන්නේ මොනවද කියලා ඔබ හිතන ඇති. අපි අහලා බලමු මොනවද මේ හැඟීම්, එහෙමත් නැත්නම් ඉමෝෂන්ස්, දරුවන්ගේ ඉමෝෂන්ස් සහ හැඟීම් කියන්නේ මොනවද? ඔව්, දරුවන්ගේ හැඟීම් ගැන අපි ගිය සතියේත් කතා කරා. මේ කතා කරද්දී මම කිව්වා පෝල් එක්මන් 1970 දී නම් කරනවා දරුවන්ට මූලික හැඟීම් හයක් තිබෙන බව. පසු කාලීනව මේ හැඟීම් පුළුල් පරාසයකට විසිරෙනවා, ගොඩාක් හැඟීම් වර්ග තියෙනවා කියන එක ගැන කතා වෙනවා. එතකොට මේ හැඟීම් කියන්නේ අපි හැමෝටම පොදු ජානමය හැඟීමක්. ඒ කියන්නේ අපිට යම්කිසි සිතිවිල්ලක් දැනෙනවද, අපිට යම් දෙයක් දැනෙනවද, ඒ දැනීමට අපි කියන ඒ හැඟීමට කියන නම මොකද්ද? අන්න ඒක තමයි හැඟීමක් කියන්නේ. පුංචි දරුවන්ට මේ හැඟීම් කියන්නේ මොනවද කියන එක උපදේශයට අවබෝධයක් නැහැ. නමුත් ඔවුන් දන්නවා, හරි මට බඩගිනි වුණොත්, මට යම්කිසි දෙයක් වුණොත් මම අඬනවා. නමුත් මේක තමයි දුක, මේක තමයි බිය, මේක තමයි සතුට කියන එක ගැන දරුවන්ට නිසියාකාර අවබෝධයක් නැහැ. දැන් සමාජයට කෙනෙක් හිතන්න පුළුවන්, ඇයි මේ දරුවන්ගේ හැසිරීම නිවැරදි ගැනීම ගැන අපි කතා කරද්දී හැඟීම් ගැන කතා කරන්න කියලා? මොකද මේ දෙකේ තියෙන සම්බන්ධය කියලා. ඔව්, මේකේ තියෙන සම්බන්ධය තමයි සාමාන්‍යයෙන් අපි ඕනම ක්‍රියාවක් කරන්න පෙළඹෙන්නේ අපේ සිතිවිලි මතයි. අපේ සිතිවිලි වලින් ඇතිවෙන මේ ඇතිවන දෙයින් තමයි දරුවන් තුළ යම්කිසි ක්‍රියාවක් ඇති වෙන්නේ. එතනදී අපේ හැඟීම් අපට සංසුන් නැත්තම් අපි හැසිරෙන ආකාරයත් සංසුන් නැහැ.
යම්කිසි පරීක්ෂණයකින් සොයාගෙන තියෙනවා දරුවන්ට දරුවන්ගේ හැඟීම් නිවැරදිව ඉදිරිපත් කරන්න බැරි නම් ඔවුන්ගේ හැසිරීම බොහෝ විට කලහකාරී වන බව. ඒ කියන්නේ සිතිවිලි වලත් දරුවන්ගේ හැසිරීම අතරත් බොහොම ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ඒ වගේම තමයි දැන් අපේ තියෙනවා සංකීර්ණ හැකියාවන්. මේ සංකීර්ණ හැකියාවන් විදිහට අපිට ගන්න පුළුවන් අපි තීක්ෂණ බුද්ධියෙන් යුතුව තීරණ ගැනීම, ඒ වගේම යම්කිසි අවස්ථානුකූලවට යම්කිසි අවස්ථාවකට අනුරූපීව අපේ හැඩගැසීම, එහෙමත් නැත්නම් තර්කානුකූලව සිටීම, විනිශ්චයන්ට ලක්වීම, ඒ වගේ දේවල් වලට අපි කියනවා මේ බොහොම සංකීර්ණ හැකියාවන් කියලා. මේ සංකීර්ණ හැකියාවන් පුංචි දරුවෙක්ගේ වර්ධනය වෙන්නේ නැහැ මුලින්ම. මේක සම්පූර්ණයෙන් වර්ධනය වෙන්නේ පුද්ගලයෙක්ට අවුරුදු 25ත් 30ත් අතර කියන කාලයේදී. මෙහෙම වෙන්න නම් දරුවාගේ මොළයේ තියෙන මේ ෆ්‍රන්ටල් ලෝබ් එක සම්පූර්ණයෙන් වර්ධනය වෙන්න ඕනේ. ඉතින් දරුවන්ට තනිව මේ කියන මේ හැකියාවන් වර්ධනය කරගන්න බැරි නිසා දෙමව්පියන් විදිහට අපි බුද්ධිමත් දරුවන්ට මේ සඳහා මඟ පෙන්වීමක් කරන්න ඕනේ. මෙන්න මේ බුද්ධිමත් මඟ පෙන්වීමට අවශ්‍ය අත්‍යවශ්‍ය ප්‍රධාන සාධකයක් තමයි මේ දරුවාගේ හැඟීම් පිළිගැනීම කියන්නේ. ඔව්, දැන් දරුවාගේ හැඟීම් පිළිගැනීම සඳහා දෙමව්පියන් බුද්ධිමත් විය යුතුයි. ඔබතුමියත් එක්ක තවදුරටත් මේ පිළිබඳව මම කැමැති කතා බහ කරන්න. අපිට රූපරාම කීපයකුත් තියෙනවා, අපි ඒක බලන ගමන් කතා කරමු. දෙමව්පියන් කොහොමද දරුවාව තේරුම් ගත යුත්තේ සහ මේ හැඟීම් සංකලනය කළ යුත්තේ කොහොමද කියන එක අපි කතා බහ කරමු තවදුරටත් මේ පිළිබඳව. ඔව්, අපි රූපරාමුවට යමුනොත් එහෙම අපිට බලන්න පුළුවන් අපි දරුවන්ට කොහොමද මේ හැඟීම් ගැන අවබෝධයක් දෙන්නේ කියලා. දරුවෝ කතා කරද්දීන්, දරුවෝ හැසිරෙද්දීන් ඒ දැනෙන ඒ කරන හැසිරීමට අනුව අපිට කියන්න පුළුවන් ඔන්න දැන් ඔයාට ඉන්නේ තරහා ගිහිලා, දැන් බබා කාම් ඩවුන් වෙලා නේද ඉන්නේ, දැන් බබාට හරියට නිදි මතයි නේද, හරි මහන්සි නේද, ඔන්න ඔය වගේ අපිට වචන දෙන්න පුළුවන්. පසුකාලීන මේ වගේ අපිට රූප පෙන්වලා දරුවන්ට කියන්න පුළුවන් මේ බලන්න මේ මුණ මොන වගේද, මේ මුණ මොන වගේද, මේ දුක හිතෙන්නේ බබාටත් මොන වගේ වුණාමද, මේ බලන්න මේ බබා අඬනවා, ඇයි එයා අඬනවා ඇත්තේ, අපි අහනවා ඔයා අඬන්නේ මොන වගේ වුණාමද, ඔයා සර්ප්‍රයිස් වෙන්නේ පුදුම වෙන්නේ මොන වගේ අවස්ථාවකදීද, බලන්න මේ පින්තූර රාමු දිහා කියලා අපට යම් ගම් මූණවල් වලින් දරුවන්ට අවබෝධයක් ලබා දෙන්න පුළුවන්. අපි ඊළඟ පින්තූරේ බැලුවොත් ඒකෙත් අපිට බලන්න පුළුවන් මේ දරුවාට සාමාන්‍ය දරුවගේ සියුම් චාලක හැකියාවන් වර්ධනය වීමත් සමග මේ හැඟීම් යොදාගෙනම යම්කිසි පින්තූර සෑදීම, එතකොට ක්ලේ වලින් මැටි වලින් මේ මූණවල් සකසා ගැනීම, මේ අවස්ථාවේදී දෙමව්පියන්ට කතා කරන්න පුළුවන් ඔබට මේ වගේ හැඟීම් දැනෙන්නේ කොයි අවස්ථාවේදීද, මිනිසුන්ගේ මූණවල් බලලා මේ දේවල් අපි තේරුම් ගන්නෙ කොහොමද කියන එක අපිට කතා කරන්න පුළුවන්. අපි ඊළඟ රූප රාමුවට ගියොත් මෙතනදී මම ඇතුළත් කරලා තියෙනවා පෙර පාසලේදී නැත්තම් පාසලේදීත් ගුරුතුමියට නිරන්තරයෙන් අර දෙමව්පියෝ ගෙදරදී වර්ධනය කරන මේ හැකියාව ඉදිරියට ගෙන යන්න පුළුවන් කොහොමද කියන එක මෙතනදී දැන් පෙන්නුම් කරනවා. පළවෙනි එකට තියෙනවා වීල් එකක්. ටීචර්ට පුළුවන් බබා පන්තිරේදී මේ වීල් එක කරකවන්න දෙන්න. එතකොට ටීචර් දන්නවා බබාගේ දැන් තියෙන හැඟීම මොකද්ද, මොන වගේ තත්වයක ඉඳලාද මේ දරුවා පාසලට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි එකෙන් තියෙනවා දරුවට ඕන සිලෙක්ට් කරන්න පුළුවන් සියුම් චාලක හැකියාවත් එක්කම දරුවාගේ හැඟීම ගැන ගුරුතුමිය එතනදී අදහසක් ගන්නවා. තුන්වෙනි එකේදී තියෙනවා දරුවට පුළුවන් දරුවාගේ නම තියෙන ස්ටික් එක අරන් ඇවිල්ලා තමාට තියෙන හැඟීමේක දාලා තියෙනවා. ඒතකොට දවස පුරාම ගුරුතුමියට අර මුලින් මග ඇරුණත් ගුරුතුමිය දන්නවා අද මේ දරුවා මේ වැඩ කරන්නේ නැහැ, මේ ඔළුව තියාගෙන ඉන්නවා, මොකක් හරි මෙයාට ප්‍රශ්නයක් තියෙනවා කියලා තක් ගාලා බලන්න පුළුවන් මොකද්ද මෙයාට ඇති වෙලා තියෙන අද හැඟීම කියන එක. ඊට පස්සේ අන්තිමේට තියෙනවා ටිකක් ජොලි මූඩ් එකේ ඉන්න බබෙක් නම් ඔන්න හයි ෆයිව් එකක් තමන්ගේ මූඩ් එකට දාලා පන්ති ඇතුළට යන්න පුළුවන්. ඔන්න ඔය ආකාරයෙන් විවිධ විනෝදාත්මක ක්‍රමවලට අපිට ඇත්තටම දරුවන්ගේ හැඟීම් ගැන අවබෝධයක් ලබා දෙන්න පුළුවන්. නමුත් මේ හැඟීම් පිළිබඳව දෙන අවබෝධය අපි හිතන්න පුළුවන් මේක තමයි දරුවන්ගේ ගැටලු නිරාකරණය කර ගැනීමේ ක්‍රමය කියලා. නැහැ, අපි දරුවන්ට මේ මූණවල් පෙන්නලා මේ හැඟීම් ගැන කියලා හැඟීම් ගැන ඇති කරලා දෙන මේ දැනීම මේ දරුවන්ගේ හැසිරීම් නිවැරදි කර ගැනීමට ගන්න එක පියවරක් පමණයි. මේක මූලික පියවර. මුලින්ම අපි දරුවාට හැඟීම් ගැන අදහසක් දෙනවා.
දැන් සමහරලාවට අපි හිතාගෙන ඉන්න දෙයක් තමයි හරි දරුවා මේ මූණක් බලලා මේ මෙහෙම තියෙනකොට මොකද්ද මේ සතුට මූණ දුක මූණ මෙහෙම කියලා අඳුනගත්තාම හරි. එතකොට ඕකද ඔය අර දරුවාගේ හැඟීම් පිළිගැනීමෙන් දරුවාව නිවැරදි කරනවා කියන ක්‍රමය නෑ. අන්න අපි අතරින් නවත්තන එක තමයි වැරද්ද. එතකොට මේ සම්බන්ධව මම ෆ්‍රේම්වර්ක් එකක්, ඒ කියන්නේ සංකල්පමාත්මක රාමුවක් නිර්මාණය කරා. පර්යේෂණයක් කරලා මේ රාමුව මම නිර්මාණය කරලා මම එතනින් ඔප්පු කරලා තියෙනවා. මේක අනිවාර්යයෙන්ම දරුවන්ගේ ගැටලු විසඳීමට භාවිතා කළ හැකි බවත් මේ සාර්ථක ප්‍රතිඵල ලැබෙන බවත් අපි බලමු. මේ රූප රාමුව කොහොමද කියලා. ඔව් අපි රූප රාමුව බලන ගමන් කතා බහ කරමු. ඔව් එතකොට මෙතන මම ඇතුළත් කරලා තියෙනවා හයක්. මෙතන හය පළවෙනි එක මම දාලා තියෙනවා සිදුවීම. මේ සිදුවීම ඇත්තටම ධනාත්මක හෝ ඍණාත්මක වෙන්න පුළුවන්. මෙතනදී මම අදහස් කරන්නේ දරුවන්ගේ හැඟීම් පිළි අරගෙන දරුවන්ගේ හැසිරීම් නිවැරදි කරන්න. ඇත්තටම දරුවාට වැරදි හැසිරීමක්ම තියෙන්න ඕනේ නැහැ. මේ ක්‍රමවේදය දරුවන්ගේ නිවැරදි හැසිරීම් වලදීත් අපට භාවිතා කරන්න පුළුවන්. ඒකෙන් අපට ස්ථිරවම හිතා ගන්න පුළුවන් මේ දරුවාගේ ඉදිරියට ඇති වෙන ඍණාත්මක හැඟීමකට අපි ඍණාත්මක සිදුවීමක් අපට එයින් වළක්ව ගන්න පුළුවන්. ඊළඟට මම මෙතන දාලා තිනවා සිදුවීම සඳහා බලපාන දරුවාගේ හැඟීම පිළිගැනීම. ඔන්න ඕක තමයි මේ ප්‍රොසෙස් එකේ. ඒ කියන්නේ දරුවාගේ මේ හැම ක්‍රියාවක්ම දරුවාගේ වැරදි නිවැරදි කරගන්න අපිට බලපාන, අපි යොදා ගන්න මූලිකම ක්‍රමවේදය මේක තමයි. දරුවාගේ මේ සිදුවීම සඳහා බලපාන හැඟීම පිළිගැනීම. හැබැයි මේ හැඟීම් පිළිගන්න කලින් දෙමව්පියන් අනිවාර්යෙන්ම දරුවන් ගැන සහකම්පණයෙන් බලන්න ඕනේ. මොකද අපි මේ වැඩ කරන්නේ අපේ මොළයේ තත්ත්වෙන් තියෙන දරුවෙක් එක්ක නෙමෙයි. ඉතින් අන්න ඒක නිසා අපි වැඩිහිටියෙක් ලෙස මුලින් සංසුන් වෙන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි බලනවා අපිව පොඩි කාලේ හැන්ඩල් කරේ කොහොමද, අපිට පොඩි කාලේ ගහලා බැලලා මේ වගේ සිටුේෂන් එකක් වුණාම කරේ. එහෙම නැහැ. ඒ හැමදේම අපි මෙතනදී අමතක කරන්න ඕනේ. මොකද අපි අලුත් ක්‍රමවේදයකට තමයි මෙතනින් යන්නේ. ඒ වගේම අපේ මානසික තත්ත්වයේ කලින් තිබ්බ ආකාරයේ මේකට අපිට බලපෑමක් කරගන්නත් බෑ. ඊට අමතරව අපි මතක තියාගන්න ඕනේ මෙන්න මේ ක්‍රියාව, මේ පළවෙනියට අපි කියවන්නේ සිදුවීමක් සිදුවෙනවා කියලා. මේ සිදුවීම සිදු කරන්නේ අවුරුදු 3ක, අවුරුදු 4ක, නැත්නම් අවුරුදු 10ක මොළයක් සහිත දරුවෙක් තමයි මේක කරන්න කියන එක අපි සිහිබුද්ධියෙන් මතක තබා ගන්න ඕනේ. ඊළඟට තුන්වෙනියට තියෙනවා දරුවාගේ හැඟීම වචනෙන් ප්‍රකාශ කිරීම. ඒතකොට දරුවාගේ හැඟීම වචනෙන් ප්‍රකාශ කරන්න අපිට උපකාරී වෙනවා. අපි අර දරුවාට මුලින් දුන්නේ මේ තමයි හැඟීම, මේක තමයි ඔබට දැනෙන හැඟීම, ඔබට දැන් දුකක් තියෙනවා, සතුටක් තියෙනවා කියන එක. අන්නේ හැඟීම අපිට මෙතනදී අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට අපි කියනවා දෙමෝපියන්ගේ හැඟීම ප්‍රකාශයට පත් කිරීම කියන එක. ඊට පස්සේ අපි දැන් මේ ස්ටෙප්ස් හතරක් දීලා තියෙනවානේ මෙතන ෆ්‍රේම්වර්ක් එකේ. එතකොට මේ ස්ටෙප්ස් හතර අපි උදාහරණයක් අරගෙන බලමුකෝ. අපි හිතනවා අපි ගන්නමු ඍණාත්මක ක්‍රමවේදයක්, ඍණාත්මක දරුවාගේ හැසිරීමක්. එතකොට ඍණාත්මක හැසිරීම අපි ගමු දරුවා සමහර වෙලාවට බිල්ඩින් බ්ලොක්ස් ටිකක් අරගෙන සෙල්ලම් කරනවා. මේ බිල්ඩින් බ්ලොක්ස් එක සෙල්ලම් කරද්දී පුංචි නංගි ඇවිල්ලා මේ දරුවාට කරදර කරනවා. මේ බිල්ඩින් බ්ලොක්ස් එක ගන්න හදනවා, එයාට ඕනේ සෙල්ලම් කරන්න, ඒක ගන්න හදනවා. එතකොට මේ අර සෙල්ලම් කර කර ඉන්න පුතා මොකද කරන්නේ, නංගිව තල්ලු කරලා දානවා. එතකොට නංගිව වැටෙනවා, නංගි අඬනවා. එතකොට මේ දරුවා තනන්න ගන්නවා. මේ දරුවා කර කර ඉන්න වැඩේ කරන්නත් බෑ. ඔන්න එතන ප්‍රශ්න ජාලාවක්. එතකොට අපි සාමාන්‍යයෙන් ওই වෙලාවට මොකද කරන්නේ? අපි දරුවාට කෑ ගහනවා, මොකද පුතේ කරන්නේ, මේ පොඩි නංගිනේ, පොඩි බබෙක් නෙමෙයි, ඔයා මොකද කරන්නේ, මේ යව තල්ලු කරන්න එපා, එයාට බිල්ඩින් බ්ලොක්ස් ටිකක් දෙන්න අපි කියනවා. හැබැයි මෙතනදී අපි අර දරුවාගේ හැඟීම පිළිගත්තද? අපි දරුවාගේ හැඟීම පිළිගත්තේ නැහැ. ඔන්න අපි මූලිකවම වෙනස් වෙන්න ඕනේ තැන. සිදුවීමක් වුණාද සංසුන් වෙන්න, දරුවා පොඩි දරුවෙක් බව මතකයට ගන්න, ඔහු ගැන සහකම්පණයෙන් යුතුව හිතන්න. ඊට පස්සේ හිතන්න හරි මේ සිදුවීමට මූලික වුණ මේ දරුවාගේ හැඟීම මොකද්ද? අපි හැඟීම ගැන තමයි හිතන්නේ. හරි මේ දරුවා අමාරුවේ මේ බිල්ඩින් බ්ලොක් ස්ට්‍රක්චර් එක හදාද හිටියේ. එතකොට චූටි නංගි ඇවිල්ලා මේක මෙහෙම කරාම මේ දරුවාට මේක කරදරයක්. අන්න අපි දරුවාගේ හැඟීමට මූලිකත්වය දෙනවා. එතකොට අපි සහකම්පණයෙන් හිතනවා මේ දරුවාට මේක කරදරයක්, ඔහුට කරදරයක් වුණා. ඊට පස්සේ මං කිව්වා දරුවාගේ හැඟීම වචනෙන් ප්‍රකාශ කරන්න කියලා. එතකොට අපි දරුවාට කියනවා අනේ පුතේ, ඔයා මේ බිල්ඩින් බ්ලොක්ස් එක හදාද හිටියේ හරි ලස්සනට, හැබැයි මේ නංගි ඇවිල්ලා මේකට අත දැම්මහම මේක කැඩෙනවා, මේක හරිම කරදරයක් නේද, ඔයාට එතකොට තරහ යනවා නේද, දුක හිතෙනවා නේද,
අන්න අපි දරුවගේ හැඟීම ගැන කතා කරනවා. නමුත් අපි මෙතනින් දරුවට බ්ලේම් කරාද? නැහැ. අපි දරුවට අවවාද කරාද? නැහැ. අපි දරුවගේ හැඟීම ගැන කතා කරා. ඊට පස්සේ අපිට පුළුවන් දෙමව්පියන්ගේ හැඟීම ගැන කතා කරන්න. සාමාන්‍යයෙන් අපි කරන්නේ මොකද්ද? ඔයා මහා නරක ළමෙක් කියලා අපි දරුවට කියනවා. අපෝ මට මේක හරි මේ තරහ යන කාරණාවක් කියලා කියනවා. එහෙම නෙමෙයි. දෙමව්පියන්ට ඒ යම් කිසි දෙයක් දැනෙන්න පාදක වෙන දෙමව්පියන්ගේ හැඟීම ගැන කතා කරන්න. දෙමව්පියන්ට කියන්න පුළුවන්, පුතේ ඔයා එහෙම නංගිව තල්ලු කරන එකට මම කැමති නැහැ. ඔයා නංගිව තල්ලු කරාම නංගිව වැටෙයි කියලා මට බයයි. මෙතන ওই දෙන්න රණ්ඩුවක් වෙනවට මම කැමති නැහැ. අන්න මගේ හැඟීම ගැන මම කතා කරා. දරුවගේ හැඟීම සහ මගේ හැඟීම. අපි ඒ රූප රාමුවට ආපහු යමු. එතන අපි පස්වෙනි පොයින්ට් එක විදියට දාලා තියෙනවා. දරුවාගේ හැසිරීම පිළිගැනීම හෝ නොපිළිගැනීම පස්වෙනි පොයින්ට් එක. දැන් මෙතනදී ඔබ බලන්න පුළුවන් අපි මුලින් කිව්වා දරුවාගේ සියලු හැඟීම් අපි පිළිගත යුතුයි. මෙතන පස්වෙනිට අපි කියනවා දරුවාගේ හැසිරීම පිළිගැනීම හෝ නොපිළිගැනීම. මෙතනදී මම අදහස් කරන්නේ දරුවන්ගේ සියලු හැසිරීම අපි පිළිගත යුතුමයි. ඒවා ධනාත්මකද ඍණාත්මකද. හැබැයි දරුවාගේ හැසිරීම අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. දරුවාගේ හැසිරීමට අපි අකමැති නම් ඒ අපිට පිළිගන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒතොර අර බිල්ඩින් බ්ලොක්ස් කියන උදාහරණෙදී අපිට දරුවට කියන්න පුළුවන්, පුතේ ඔයා නංගිව තල්ලු කරන එකට මම කැමති නැහැ. මම එක දරුවෙක් තව දරුවෙක්ව තල්ලු කරනවට කොහෙත්ම කැමති නැහැ. ඒක නිසා අපි මේකට කරන්න පුළුවන් වෙන දෙයක් හොයමු. දැන් ඒකේ මම අවසානයේ දීලා තිනවා ගැටලුව විසඳා ගැනීමට අවශ්‍ය ක්‍රමවේදය සොයා ගැනීම. ඉතින් දරුවත් එක්ක අපිට කතා කරලා බලන්න පුළුවන්. හරි නංගි මෙහෙම කරදර කරනවා නම් අපි මොකද්ද කරන්නේ? අපි මේක වඩාත් උස් තැනකට ගිහිල්ලා කරොත් නංගිට මෙතෙන්ට එන්න බෑ කියලා. සමහර විට දැන් මේ ක්‍රමවේදය අපි දරුවත් එක්ක ගොඩක් දීර්ඝව භාවිතා කරද්දී දරුවම අපි නොහිතන විදිහට යම් යම් ගැටලු වලට විසඳුම් අරන් එනවා. දරුවා සමාජයට කියන්න පුළුවන්, හරි මම බිල්ඩින් බ්ලොක්ස් එකක් නංගිට දෙන්නම්. හරි ගැටලුව එතනින් निराකරණය වෙනවා. ඒතකොට අපි මේකට තව උදාහරණයක් ගමුකෝ. මොකද මේක බොහොම සියුම් ක්‍රමවේදයක් කියලා මම කියන්නේ ඒකයි. මොකක් මේක ටිකක් සංකීර්ණයි. අපිත් නිර්මාණශීලීව හිතන්න ඕනේ දරුවන්ගේ හැඟීම් පිළිගනිද්දී. මොකද සිදුවීමක් වෙච්ච ගමන් සමහරවිට අපිට ඒක හිතා ගන්න බොහොම අමාරු කාරණාවක්. අපි තවත් සිදුවීමක් ගමු. අපි හිතමු දරුවෙක් පසල් එකක් හදනවා. මේ පසල් එක හදද්දී පසල් එකේ චූටි 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 කෑලිනේ තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අවුරුදු එකමාරක දෙකක විතර දරුවිට චූටි චූටි කෑලි අර එකකට එකක් හරියට ෆික්ස් වෙන්නේ නැති වෙද්දී හරියට තරහ යනවා. මේ ඔක්කොම දමලා ගහලා දානවා. එතකොට අපි දරුවට සාමාන්‍යයෙන් මොකද්ද කියන්නේ කියලා බලමුකෝ. අපි සාමාන්‍යයෙන් දරුවට කියනවා, අයියෝ මොකද්ද බබා කරන්නේ? ওই ටික ගන්නකො, මේක එකතු කරලා අපි ආයේ හදමු කියලා. හැබැයි අපි දරුවට මේ ගැටලුව විසඳගන්න එකපාරටම තීරණයක් ගන්න පෙළඹෙව්වට අපි එතනදී දරුවාගේ අර හැඟීම පිළිගත්තේ නැහැ. එතකොට මෙතන ප්‍රධාන වන්නේ අපි සංසුන් වීමත් අනිවාර්යෙන් දරුවාගේ හැඟීම පිළිගැනීමත්. එතකොට මේ අවස්ථාවේදී අපි බලමු දරුවාගේ හැඟීම පිළි අරගෙන වැඩ කරන්න පුළුවන් කොහොමද කියලා. අපි දරුවාට කියනවා, අයියෝ මේ චූටි චූටි කෑලි එකතු කරලා මෙහෙම පසල් එකක් හදාද්දී හරි අමාරුයි නේද? මේක හරි අමාරු වැඩක් නේද? අන්න දරුවා බලනවා, ඇත්තනේ මටත් ඒකනේ දැනුනේ, මේක හරි අමාරු වැඩන්නේ. අම්මට තේරෙනවා මගේ හැඟීම, අම්මා පිළිගත්ත මගේ හැඟීම. අපි ඒක වචනෙලුත් ප්‍රකාශ කරා. ඊට පස්සේ අපිට එකතු වෙලා දරුවත් එක්ක කතා කරලා බලන්න පුළුවන් විසඳුමක්. අපි දරුවට කියනවා, හරි එහෙනම් අපි මේ චූටි බ්ලොක්ස් එකතු කරලා හැමීට දැන් හදනවද? නැත්නම් ඔයාට තෙහෙට්ටු ගතිය නැති වුනහම අපි හදනවද? නැත්නම් අපි ටිකක් ලොකු කෑලි තියෙන එකක් අරන් හදනවද කියලා අපිට දරුවත් එක්ක විසඳුම් වලට යන්න පුළුවන්. ඇත්තටම මේ හැඟීම් පිළිගැනීම කියන ක්‍රමවේදය බොහොම බලවත් ක්‍රමවේදයක්. මේ ක්‍රමවේදය මගින් දරුවන්ට අද නෙමෙයි ඉදිරි අනාගතයේ ඔවුන්ගේ ජීවිතය සාර්ථක කරගන්නත් බොහොම නිර්මාණශීලීව ඔවුන්ට ඔවුන්ගේ හැඟීම් කළමනාකරණය කරගන්න අවශ්‍ය කරන හැකියාව, ඒ වගේම තීක්ෂණ බුද්ධියෙන් විනිශ්චය කරන්නට අවශ්‍ය කරන හැකියාවන්, තමන්ගේ ජීවිතයට ඇතිවන ගැටලු සියල්ල කොහොමද කඩා වැටීමකට පත්වෙන්නේ නැතුව නිවැරදි කරගන්න කියන එකට අපි දරුවට පෙරහුරුවක් දෙනවා. මේක ඇත්තටම දෙමව්පියන්ට විතරක් නෙමෙයි, ගුරුවරුන්ට, ආච්චිලාට, සීලාට, ගෙදර ඉන්න අක්කලා අයියලාට, මේ හැමෝටම භාවිතා කරන්න පුළුවන් ක්‍රමවේදයක්. සමහර වෙලාවට දැන්
අම්මගේ ගෙදර තියෙන මොනහරි ප්‍රශ්නයක් නිසා සමහරලාවට ගෙදර තියෙන දරුවට අම්මා තරහ පෙන්නනවා. ඉතින් ඇත්තටම අර අම්මට තරහ නොවෙන්න සමහරට ගෙදර ඉන්න තාත්තා හරි අනිත් අය හරි අම්මගේ හැඟීමුත් පොඩ්ඩක් පිළි අරගෙන තිබ්බනම් අම්මගේ හැඟීම් වලටත් වැදගත්කමක් දීලා තිබ්බනම් ඇත්තටම එතකොට මුළු ගෙදරම තියෙන ප්‍රශ්න ඔක්කොම අපිට निराකරණය කරගන්න පුළුවන්. මොකද මිනිස්යන් විදියට මේ හැඟීම් කියන්නේ හැඟීම් මතනේ අපේ මං අර කියපු විදියට හැම දෙයකටම මූලික වෙන්නේ. ඉතින් ඒක නිසා මම හිතනවා මේ හැඟීම් පිළිගැනීම කියන්නේ අපේ දරුවන්ට පමණක් නෙමෙයි වැඩිහිටියන්ට අපි සමාජයේ ඉන්න හැමෝටම බොහොම වැදගත් කාරණාවක් බව. අනිවාර්යෙන් ඉතින් හැඟීම කියන එක ගැන කතා කරනකොට ඔබ දන්නවා ඇති භරත මුනිත් නාට්‍ය ශාස්ත්‍රයේ හැඟීම් පිළිබඳව කතා බහ කරනවා. ඉතින් ඒ තරම් අපිට හැඟීම් බොහොම වටිනවා. මේ වටිනාකම ඇතුලේ ඔබ මොහොතකට සිතන්න අපි දරුවෙක් හදන්න කෙතරම් මහන්සි විය යුතුද? අර පර්සන් ඉස් අ පර්සන් කිව්වේ ඉස්සලම් පටන් ගද්දි අපේ වයස කොපමුණත් මනුෂ්‍යයා මනුෂ්‍යයාමයි. එතකොට ඒ මනුෂ්‍යයාගේ හැඟීම් උත්පාදනය කිරීම, මනුෂ්‍යයාගේ හැඟීම් තේරුම් ගැනීම කියන එක බොහොම වැදගත්. මේ කතා බහ අහගෙන ඉන්නෝ නම් දෙමව්පියන්, වැඩිහිටියන්, සහෝදර සහෝදරියන් විදිහට ඔබ දැන් කල්පනා කරනවා ඇති දරුවාගේ හැඟීම් අපි තේරුම් ගත යුතුයි සහ ඔබතුමියගෙන් මම අහනවා අපේ හැඟීම් දරුවෝ පිළිගත යුතු නැද්ද? අපේ හැඟීම් දරුවන් මේ හැඟීම මොකද්ද, අම්මට දැයිච්ච මේ හැඟීම මොකද්ද කියලා දරුවන් සිතිය යුතු නැද්ද? එතෙන්ට එන්න ඕන නේද අපි? ඔව්, අනිවාර්යයෙන්ම හොඳ ප්‍රශ්නයක්. දැන් මේ ක්‍රමවේදය අපි පරිශනාත්මකව කරලා බලද්දීනුත් දෙමව්පියෝ කියපු දෙයක් තමයි අපි ඇයි දරුවන්ගේ හැඟීම් පිළිගන්න ඕනේ, දරුවෝ නෙමේද අපේ හැඟීම් පිළිගන්න ඕනේ, මේ දරුවෝ හිතන්න ඕනේ අපි ගැන කියන එක. නමුත් අපි දරුවන්ගේ හැඟීම් පිළිගත්තේ නැත්තම් දරුවෝ අපේ හැඟීම් පිළිගැනීම අත්‍යවශ්‍ය බව, ඒ සඳහා වැදගත්කමක් තියෙන බව ඔවුන් පිළිගන්නේ නැහැ. අපි ඊළඟ රූප රාමුවට යමු. මම මේ රූප රාමුවත් එක්ක කතා කරන්නම්. උමේ තියෙන්නේ සිබිල් වෙත්ත සිංහ නැන්දාගේ ඉන්දු මුත්තා කියන කතන්දර පොතේ තියෙන පින්තූරයක්. දැන් හැඟීම් පිළිබඳව හොඳ අවබෝධයක් ලබා තියෙන දරුවෙක් තමන්ගේ හැඟීම් වලට හොඳට දෙමෝපියන් වටිනාකමක් එක්කලා තියෙන දරුවෙක් මෙන්න මේ පොතේ මේ කතාව කියවද්දී මේ ප්‍රධාන චරිතය වෙන ඉන්දු මුත්තට පමණක් නෙමෙයි මේ වටේ මේ කඩපිලේ ඉන්න මේ කට්ටිය ඉන්නවනේ මේගොල්ලන්ටත් අවධානය යොමු කරනවා. ඔබට රූපරාමුව හරියට පේනවා නම් උපේක්ෂා, ඔබට හිතන්න පුළුවන්ද මේක බලලා සාමාන්‍ය හැඟීම් දැනීම් ගැන හොඳ අවබෝධයක් තියෙන දරුවෙක් මොන වගේ ප්‍රශ්නයක් අහයිද කියලා මේ මූණු බලලා? මං හිතන්නේ ඔබට රූපරාමු හරියට පේන්නේ නැහැ. මෙතන මේ කොළපාට ඇඳගත්ත පුද්ගලයා උපේක්ෂා ඔහුගේ මූණ දුකෙන් වගේ දුකෙන් ඉන්නවා. එතකොට මේ කතා පොත කියවද්දී දරුවා මේ හැමෝම නිරීක්ෂණය කරනවා. තමන්ගේ හැඟීම් පමණක් නෙමේ, මේ ප්‍රධාන චරිත හැඟීම් පමණක් නෙමේ, මේ වටපිටාවේ ඉන්න අය, මේ සමාජය, මේ ඔවුන්ගේ තියෙන සිතිවිලි, ඔවුන් මේ මූණු වලින් මොනවද ප්‍රකාශ කරන්නේ කියලා ඔවුන් කුතුහලයට පත් වෙනවා. ඔවුන් ගවේෂණය කරනවා සමාජයේ මොනවද වෙන්නේ කියන එක. එතකොට දරුවෙක් අහන්න පුළුවන් මේ කොළපාට සරම ඇඳගෙන ඉන්න මේ පුද්ගලයා මෙයා හරි දුකෙන් නේද අම්මි ඉන්නේ, ඇයි අම්මියා දුකෙන් ඉන්නේ? අන්න දරුවන්ට දරුවන්ගේ හැඟීම් ගැන අවබෝධයක් ලබා දුන්නොත් දරුවෝ නිතතින්ම අනිත් අයගේ හැඟීම් ගැනත් සිතන්නට පෙළඹෙනවා. එතකොට මෙතනදී අපිට කතා කරන්න පුළුවන් ඔන්න අපි දරුවන්ට විනිශ්චය කරන්නට, තීරණය ගන්නට අපි දරුවන්ට අවශ්‍ය හැකියාව මේ වගේ අවස්ථාවලදීත් ලබා දෙනවා. අර මං කලින් කිව්වා වගේ නිකන් දරුවන්ට මූණක් පෙන්නලා මේක දුක මූණක්, මේක සතුට මූණක් කියලා කිව්වට වැඩක් නැහැ. එතකොට මේ පුද්ගලයා දිහා බැලලා මේ දරුවා අහනවා, ඇයි අම්මි මෙයා මේ දුකෙන් ඉන්නේ කියන එක. එතකොට දැන් අම්මට කියන්න පුළුවන්, මේකට හේතු දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අම්මට කියන්න පුළුවන්, පුතා මොකද හිතන්නේ, මෙයා ඇයි මේ දුකින් ඇත්තේ? එතකොට ඔන්න දරුවා හිතලා කියනවා, අම්මි අර දෙන්නම තේ බොනවා නේද, හැබැයි යාට තේ එකක් නෑ නේද, සමහරට යාට තේ එකක් නැති හින්දා යා දුකෙන් ඉන්නවා වෙන්න පුළුවන් කියලා ඔහු හිතන්න පුළුවන්. ඊට පස්සේ දෙමව්පියන් තවදුරටත් කතා කරන්න පුළුවන්. ඔව්, සමහරට ඔහුට සීතල ඇති, ඔහුට බඩගින්න ඇති, එහෙම නැත්නම් ඔහුට මොකක් හරි ප්‍රශ්නයක් ඇති, ලෙඩ රෝගයක් ඇති කියලා අපිට කතා කරන්න පුළුවන්. ඊළඟට අපිට කතා කරන්න පුළුවන්, ඇත්තටම ඔහු දැන් දුකෙන් ඉන්නේ, ඔහුට සතුටටපත් වෙන්න නම් අපි මොකද්ද කරන්න පුළුවන්? එහෙම නැත්නම් ඔහුට සතුටටපත් වෙන්න ඔහුට මොනවද කරන්න පුළුවන්? සමහරට තේ කෝප්පයක් ලැබුණොත් ඔහු සතුටු වෙයි නේද? එහෙම නැත්නම් මේ එඳමුත්ත ගිහලා යත් එක කතා කරාන සතුට වෙයි නේද? ඔන්න ඔය ආකාරයෙන් අපි දරුවන්ගේ හැඟීම් පිළිගත්තහම, මේ හැඟීම් වලට අපි ප්‍රධාන තැනක් දුන්නහම දරුවෝ ඇත්තෙන්ම නිතතින්ම අපි සමාජයේ ඉන්න අයගේ
හැඟීම් වලටත් වටිනාකමක් දෙන්න නිතැතිම්ම පුරුදු පුහුණු වෙනවා. අනිවාර්යෙන් ශෂිකා මහත්මිය ඔය කිව්ව කතාවත් එක්ක මට පුංචි දෙයක් මතක් වුණා. දැන් පුංචි දරුවා අම්මලාගෙන් ප්‍රශ්න අහනවානේ. ප්‍රශ්න අහනකොට අම්මලා කියන්නේ පුතේ පොඩක් කටවහන් ඉන්නකෝ, ඇයි අම්මි අරක මෙහෙම වුණේ, ඇයි අම්මි ආඩන්නේ, ඔබේ දරුවාගේ හැඟීම පිළිගත්තාද කියන ප්‍රශ්නේ එතන අපි කතා කළ යුතුමයි. එතකොට අපි කරන්නේ මොකද්ද, පොඩ්ඩක් ඉන්නකො පුතේ මේ අපි කතාවක් අපේ කතා විවරණකන් ඉන්නකො. එතකොට දරුවාගේ හැඟීම් පිළිගැනීම සඳහා අපි අර දරුව බලන් ඉන්න ඕනේ, මේ අම්මි මේ කතා විවර වෙනකන්. එතන පුංචි ප්‍රශ්නයක්. ඒ නිසා ඔබ දරුවාව පිළිගන්න හැම වෙලාවකම, දරුවාගේ හැඟීම් පිළිගන්න කියන එකට අපි ඔබව පොළඹවනවා සහ ඔබට ආරාධනා කරනවා. දරුවෙක් හදනවා නම් මෙන්න මේ පිළිබඳ අවබෝධාත්මක ජීවත් විය යුතුයි. අපි කාලෙත් එක්ක මම ඔබතුමගෙන් පුංචි ප්‍රශ්නයක් අහනවා, ඉතා කෙටියෙන් අපි උත්තරයක් ලබා දෙමු. දරුවාගේ හැඟීම් පිළිගැනීම දරුවාට කොතරම් වැදගත් වෙනවද කියන එක මට අහන්න හිතුණා අවසාන ප්‍රශ්නේ විදිහට. ඔව්, ඇත්තට මේක බොහොම දීර්ඝාත්මකව පිළිතුරු දිය යුතු දෙයක්. නමුත් මම බොහොම කෙටියෙන් කියන්නම් මේකට අවශ්‍ය පිළිතුර. දැන් ඇත්තටම සමාජයේ තියෙන බොහෝ ප්‍රශ්න ගත්තාම සාමාන්‍යයෙන් දරුවන්ට පසුබෑමක් කඩා වැටීමක් පමණක් නෙමේ, ජීවිතයේ ලැබෙන ආදරයක්, ජීවිතයේ ලැබෙන ජයග්‍රහණයක් කොහොමද සමරන්නේ, මේ වගේ හැඟීමක් අපි කොහොමද මේ ලබා ගන්න, මේ වගේ දෙයක් අපි සමරන්නේ කොහොමද කියන එකක් දැන් සමාජයේ ඉන්න දරුවෝ ඇත්තටම දන්නේ නැහැ. ගොඩක් වෙලාවට එක්සෑම් එකක් ෆේල් වුණාම සියදිවි නැසා ගන්න යනවා. එහෙම නැත්නම් ආදර බැඳීමක් නැති වුණාම ඒ ආදරය කරපු පුද්ගලයාට හානියක් කරන්න යනවා. ජයග්‍රහණයකදී අන් අයව තලාපෙලා දමනවා, පරාජයකදී ඒක දරා ගන්න බැරුව දමල ගහලා යනවා. ඔන්න ඔය වගේ දේවල් වෙන්නේ දරුවන්ට ඇත්තටම දරුවන්ගේ හැඟීම් නිසියාකාරව කළමනාකරණය කරගන්න අපි උගන්වන්නේ නැති නිසා. මේක ඇත්තටම ජීවන කුසලතාවයක්, ඒ වගේම සමාජීය කුසලතාවයක් දරුවන් විසින් වර්ධනය කරගත යුතු. මේක දරුවාට අවුරුදු දෙකේ තුනේ ඉඳලා ජීවිත කාලෙදීම දෙමව්පියන් දරුවන්ට, දෙමව්පියන් සහ ගුරුවරුන් අනිවාර්යයෙන්ම දරුවන්ට ලබා දිය යුතු විශේෂ සුවිශේෂී ධනාත්මක ක්‍රමවේදයක්. ඉතින් මොකද සාමාන්‍යයෙන් හැඟීමක් දන්නේ නැති දරුවෙක්, හැඟීමක් පිළිගන්න දන්නේ නැති දරුවෙක් අනිත් කෙනාගේ හැඟීම් වලට අර ඉස්සෙල්ලා කිව්වා වගේ අවශ්‍ය කරන වැදගත්කමක් දෙන්න, ඒ වගේම සමාජය අවශ්‍ය කරන විනිශ්චයන් කරන්න, අනිත් කෙනාගේ කෝණයෙන් බලන්න පෙළඹෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ හැඟීම් පිළිගැනීම කියන්නේ අපි තවදුරටත් කතා කළ යුතු, දරුවන්ට සමාජීය ලෙස කුසලතාවයක් ලෙස ලබා දිය යුතු දෙයක් විදියට මම සලකනවා. ඔව්, ඔබ දවසක මැසිවිලි නගන්නට එපා. මගේ දරුවා, මම බොහොම ආදරෙන් හදපු දරුවා අද මද්‍රව්‍ය පාවිච්චි කරනවා. එහෙමත් නැත්නම් මම බොහොම ආදරෙන් හදපු දරුවා මට හිතුවක්කාර වුණා. මම බොහොම ආදරෙන් හදපු දරුවා අපි කියන කිසිම දෙයක් අහන්නේ, එයා එයාට ඕන දේවල් කළේ, එයාගේ ජීවිතය නැති කරගත්ත කියන එකට ඔබ මැසිවිලි නගන්නට එපා. ඊට කලින් ඔබ දරුවාගේ හැඟීම් පිළිගන්නවා. හැඟීම් පිළිගත්තොතින් ආදරණීය දරුවෙක් නිර්මාණය කරගන්න ඔබට හැකියාව තියෙනවා. ඉතින් අපි මේ කාල වේලාව, මේ කාලපරස්සය අතරතුර කතා බහ කරේ දරුවාගේ ගැටළු निराකරණය සඳහා. අපි දරුවන්ගේ ගැටළු निराකරණයට කොහොමද හැඟීම් යොදාගන්නේ, හැඟීම් භාවිතා කරලා ඒ තුලින් කොහොමද දරුවට යම් සහනයක් ලබා දෙන්නේ කියන එක පිළිබඳව තමයි කතා බහ කරේ. ඉතින් මේ අගනා තොරතුරු ඔබට ලබා දුන්නේ අද දවසේදී ඕෂන් බ්‍රිඩ් ඉන්ටර්නැෂනල් ආයතනයේ විදායක අධ්‍යක්ෂිකා, ඒ වගේම මුල්ලමාවිය සංවර්ධන උපදේශිකා ශෂිකා බන්දුවර්ධන මහත්මිය, බොහෝම ආදරයෙන් ගෞරවයෙන් ආයුබෝවන් කියලා ඔබතුමියට සමුදුන අද දවසේදී බොහොම වැදගත් මාතෘකාවක් එකතු කරාට අපිත් එක්ක. ඉතින් අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම්. ඔබ දන්නවද ශ්‍රී ලංකාවේ තරුණ පරපුර, ළමා පරපුර මේ වෙනකොට මත්රකුසට ගොදුරුවිල හමාරයි. හේතුව මත්ද්‍රව්‍ය. ඉතින් ඒ නිසා අපි අද අපේ මේ කෙටි විරාමයකින් අනතුරුව කතා බහ කරන්න සූදානම් වෙනවා පාසල් ළමුන් සහ මත්ද්‍රව්‍ය පිළිබඳව. අපි ආරාධනා කරා අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ස්ථාමර කනුවරත් මහත්මියනි මේ පිළිබඳව කතා කරන්න. කෙටි විරාමයෙන් අනතුරු රැඳෙන්නට ආරාධනා කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.